arahato samma sambuddhas. Namo buddhaya. අදත් ඔබ මේ අප සමග සම්බන්ධ වෙන්නේ සොඳුරු නිවන් මඟ සදහම් සාකච්ඡාව තුළින්. ඉතින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරලා තිබෙනවා අප සමගී උතුම් බුද්ධ දේශනා ඇසුරින් මේ ධර්මයේ සාකච්ඡා කරන්න පින්වත් ස්වාමීන් වහන්සේ අපි নমස්කාර පූර්වක පිළිගන්නවා. නමෝ බුද්ධාය සාදු. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. අපි මේ සදහම් සාකච්ඡාවේදී කතා කළේ පින්වත් ස්වාමීන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන. අපි කතා කළා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර සතර සතිපට්ඨානය ගැන, ඒ වගේම සතර සම්මප්පදාන වීරිය ගැන, සතර ඍද්ධිපාද ගැන. දැන් අපි කතා කරනවා ඉන්ද්‍රිය ධර්මයන් ගැන. ඉන්ද්‍රිය ධර්මයන් ගැන මේ බුද්ධ දේශනා අන්තර්ගත වෙන සංයුක්ත නිකායේ ඉන්ද්‍රිය සංයුක්තේ පස්වෙනි කොටසේ ඉන්ද්‍රිය සංයුක්තේ බුදු දේශනා තමයි අපි සාකච්ඡා කරන්නේ. පින්න සන්නහස අපට අද සාකච්ඡා කරන්න තියෙන්නේ චලින්ද්‍රිය කියන වර්ගයේ උතුම් සූත්‍ර දේශනා. එහෙමයි එහෙමයි. එහි පළවෙනි දේශනාව පුනර්භව සූත්‍රය. පුනර්භව සූත්‍රය. ඔව් පුනර්භව සූත්‍රයේ මේ බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටඥානය ගැන, විශිෂ්ටඥානෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියන එක පිළිබඳ ශ්‍රාවකයන්ට හිත පහදවා ගන්න උපකාර වෙන කරුණක් නේද අන්තර්ගත වෙන්නේ සර්. එහෙමයි පින්වත් නමෝ බුද්ධාය. මේ ඉන්ද්‍රිය සංයුක්තයේ සුද්ධක වර්ගය කතා කළා අපි, පටිලාභ වර්ගය කතා කළා. මේ චලින්ද්‍රිය වර්ගයේදී පළවෙනි සූත්‍රය පුනර්භව සූත්‍රයේ භාගතුන් වහන්සේට පුනර්භවයක් නැති වුණා. අවසාන පුනර්භවය භාගතුන් වහන්සේ අවසන් කළා සම්මා සම්බුද්ධත්වයේදී. ධම්මසක්කපදන් සූත්‍රයේදී අපි ඇහැවි. අනේ ඒ කරුණ තමයි ඉන්ද්‍රිය අරභයා මෙතන දේශනා කරන්නේ. භාගතුන් වහන්සේ වදාළා මේ ඉන්ද්‍රිය පහ, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය, යාව කීවංච භික්කවේ ඉමේසම් පංචන්නං ඉන්ද්‍රියාණං. යම්තාක් පින්නත් මහන්නේ මේ ඉන්ද්‍රිය පහ, ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය පහ සමුදයංච අත්තංගමංච, සමුදයංච අත්තගමංච, හට ගැනීමත් ඇතිවීමත්, අස්සාදංච ආදීනවංච, ආස්වාදය ආදීනවේ, සමුදය අස්තංගමේ, ආස්වාදය ආදීනවේ, පස්වෙනික නිස්සරණේ. මෙන්න මේ පහ යතහ භූතං ආභඤ්ඤාසින් ඇති සැටියෙන් හරියටම අවබෝධ නොකළද භාගතුන් වහන්සේ ඒ තාක් ලෝකෙට කිව්වේ නෑ කියනවා භාගතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. නේවතාවාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ දෙවිමේස් ලෝකේ ශ්‍රමණ බමුණන් සහිත ලෝකේ සස්සවන බ්‍රාහ්මණිය පජාය සදේව මනුස්සාය, දෙවිමිනිස් ප්‍රජාව තුළ අනුත්තර සම්මා සම්බෝධිය අභිසම්බෝද්ධ පච්චඤ්ඤාසින් නෑ කියන, එහෙම ප්‍රතිඥා දුන්නේ නෑ කියන භාගතුන් වහන්සේ වදාළ යතෝචකෝහම් භික්කවේ. දැන් අර ධම්මසක්කපදන් සූත්‍රය අපි මේක අර තිපරිවට්ටේට අහන්නේ. එහෙම චතුරාර්ය සත්‍ය ගැන තිපරිවට්ටේ, ඒ වගේම ආකාර 12 සීමාබද ඒ විදිහමයි. යතෝචකෝහම් භික්කවේ ඉමේසම් පංචන්න ඉන්ද්‍රියයන්, මේ ඉන්ද්‍රිය පහ යම් වෙලාවක සමුදේ අස්තංගේ වශයෙන්, ආස්වාදේ ආදීනේ වශයෙන්, නිස්සරණේ වශයෙන්, යථාභූතං අබ්බඤ්ඤාසින් ඇති සැටියෙම යථාර්ථයක් වශයෙන් අවබෝධ කළාද, අන්න ඊට පස්සේ කියනවා මේ දෙවිමිනිස් ලෝකයට ප්‍රතිඥා දුන්නේ තමන් වහන්සේ සම්මා සම්බුදු බව. අතහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජය සදේව මනුසය අනුත්‍රා සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසින්. භාගතුන් වහන්සේ ඒ විදිහට වදාලා. ඥානංච මනමේ දසන උදපාදී අර ධම්මසක්කපදන් සූත්‍රයේ විදිහට භාගතුන් වහන්සේ වදාළ මේ ඥාන දර්ශනේ පහළ වුණා. අකුප්පාමේ චේතෝ විමුක්ති. මේ චිත්ත විමුක්ති අකෝප්‍යයි. ආයේ අවිනසෙන්නේ රාගය දේශෙමේ ප්‍රහාණය කළා, හටගන්නේ රාගය දේශෙමේ. ආයමන්තිමා ජාති. මේ අවසන් ඉපදීම, මේ අවසන් ජාතිය. නතිදානි පුනබවද. මින්මතු දැන් පුනර්භවයක් නැහැ කියලා. නවත විපාක වෙනස භවය හැදෙන්නේ, කර්ම හැදෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ ඒ විදිහට තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අරබයා, පුනර්භවයක් නැති බව අරබයා, මේ පංචේන්ද්‍රිය මුල් කරගෙන දේශනා කළා. ඉතින් ඒ නිසා මේ චලේන්ද්‍රිය වර්ගයේ පළවෙනි දේශනාවට නම යෙදුණා පුනබව සූත්‍රය නමින්. එහෙමයි සන්නස. ඒකට අපට පැහැදිලි අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මේ උතුම් ධර්මයේ දේශනා කරන්නේ මනාකොටම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න නිසා. එහෙමයි එහෙමයි. මේ පංචේන්ද්‍රයන්ගේ හට ගැනීම කොමක්ද, නැතිවීම කොමක්ද, ආස්වාදේ කොමක්ද, ආදීනේ කොමක්ද, නිස්සරණේ කොමක්ද කියන මේ කාරණා පහම පිළිබඳ පරිපූර්ණ අවබෝධයකින් යුක්ත වෙලා තමයි උන්වහන්සේ ලෝකෙට සම්මා සම්බුද්දයි කියලා
ප්‍රතිඥා දුන්නේ නේ අවට ගියාට නෙමෙයි උන්වහන්සේ ඒ කාරණා පහ ගැන පරිපූර්ණ අවබෝධයෙන් යුතුව තමයි මේ ධර්මයේ මහා කරුණාවෙන් දෙවි මිනිස් ලෝකයට දේශනා කළේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ අවබෝධයෙන් යුක්ත පරිපූර්ණ ධර්මයක් දේශනා කරපු උතුම් ශාස්ත්‍රඥ වහන්සේ නමක් මේ ධර්මයේ යමෙක් අනුගමනය කළ යුතුයි විශ්වාස කළ යුතුයි පුරුදු කළ යුතුයි කියලා හිතනවනම් අන්නේ කයාගේ ජීවිතයට බොහෝ යහපත පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා. එහෙමයි. හිතක් උපදවන එක පවා මහා උපකාර තියෙනවා. උපකාර තියෙනවා. ඊළඟට පින්වස්සන්නස් අපිට මුණ ගැහෙනවා ඊළඟ සූත්‍රය ජීවිතින්ද්‍රිය සූත්‍රය. ජීවිතින්ද්‍රිය. මේ ඉන්ද්‍රිය තවත් ආකාරවලින් තියෙන ස්වභාවය ගැන මේ දේශනාවල් විස්තර වෙනවානේ. එහෙමයි. දැන් අපි ඇහැ කන නාසය දිව කය මනස ඉන්ද්‍රිය කියනවා. සද්ධා විරිය සති සමාධි පඤ්ඤා ඉන්ද්‍රිය වශයෙන් පගතනසේ වදාලා. ජීවිතින්ද්‍රිය සූත්‍රයේ ඉන්ද්‍රිය තුනක් කියවෙනවා. ඒකේ තුන්වෙනි ඉන්ද්‍රිය තමයි ජීවිතින්ද්‍රිය. ඒ නම තමයි සූත්‍රෙට දීලා තියෙන්නේ. බෞද්ධනාසේ වදාලා තීනි මානිබක්කේ ඉන්ද්‍රියානි. පින්වත් මහණේ ඉන්ද්‍රිය තුනක් තියෙනවා. කතමානි තියෙන මොනවාද ඉන්ද්‍රිය තුන? ඉති ඉන්ද්‍රියං. පළවෙනි එක ඉති ඉන්ද්‍රිය. කියන්නේ ස්ත්‍රී ඉන්ද්‍රිය. දෙවෙනි එක පුරිසි ඉන්ද්‍රියං. පුරිසි ඉන්ද්‍රිය. තුන්වෙනි එක ජීවිතින්ද්‍රිය. ඒ විදිහටත් ඉන්ද්‍රිය පිහිටනවා. ස්ත්‍රීකට පිහිටන ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ඒ වගේම ජීවිතින්ද්‍රිය කියන්නේ මේ ආවි කාලේ ජීවත් වෙන්න තියෙන අවශ්‍යක ආවි කාලේ ජීවිතින්ද්‍රිය. ඉතින් මේකේ එහෙම විස්තර වෙන්නේ අපි අනිකුත් ওই දේශනාවලදී බංග සූත්‍රවලදී අපිට මුණ ගැහෙන ওই දම මේ චූල වේදල සූත්‍රවලදී ආගේ දේශනාවල භාගතුන් වහන්සේ වදාළ ඉමානිකෝ බික්වේ තීන ඉන්ද්‍රියානි කියලා ජීවිතින්ද්‍රිය සූත්‍රයේදී එහෙමත් ඉන්ද්‍රිය තුනක් දේශනා කළා. ස්ත්‍රී භාවයක් ලැබෙන්න ඕමනා කරන මේ කියන්නේ නිර්ත වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ශ්‍රී ස්වභාවයක් ඇති වෙන්නේ. එහෙමයි. පුරුෂයෙක් විදිහට මේ ලෝකේ උපදින දැන් බුදුරයන් වහන්සේ වදාන්නවනේ සක් දෙවිඳ වෙලා උපදින්නේ නැහැ කියනවා ස්ත්‍රියක්. ස්ත්‍රියක්. ඊට පස්සේ මහා බ්‍රහ්මයා වෙලා උපදින්නේ නැහැ කියනවා ස්ත්‍රියක්. පුරුෂයෙක්මයි මේ পদවි ලබන්නේ. ඊට පස්සේ මාරත්වයටපත් වෙන්නේ නැහැ කියනවා ස්ත්‍රියක්. පුරුෂයෙක්මයි. එහෙමයි. ඒ විදිහට ඒ සම්මා සම්බුද්ධත්වයට ලබනවා. එහෙමයි. ඒ ස්වභාවයන් තීරණය වෙන්නේත් මේ ඒ වගේ ඉන්ද්‍රිය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. තමන්ගේ ආකල්පත් එක්ක කියන කීතත් එක්ක. ඉතින් ඊළඟට පින්නසන්නස් අපිට තවත් මේ ඉන්ද්‍රිය ගැන විස්තරයක්, ඒ කියන්නේ තව ඉන්ද්‍රිය විවිධත්වය ගැන ඊළඟට අඤ්ඤින්ද්‍රිය සූත්‍රය මොන ගහනවා. ඔය දැන් අපි දැන් පංච ඉන්ද්‍රිය සංයුත්තේ පංච ඉන්ද්‍රිය ගැන කතා කරද්දී භාග්‍යවතුන් වහන්සේ වදාළ අනිකුත් ඉන්ද්‍රිය ගැනත් මේ ධර්ම සංගායනාවේදී රාතන් වහන්සේලා ඉන්ද්‍රිය සංයුත්තට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් අතර ඒ ජීවිත ඉන්ද්‍රිය සූත්‍රයේදී අර ඉන්ද්‍රිය තුන අඤ්ඤේන්ද්‍රිය සූත්‍රය හරීම අගේ මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ අපූර්ව ඉන්ද්‍රිය තුනක් මේ ඒ තමයි මේ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. පළවෙනි එක ඉතන අඤ්ඤේන්ද්‍රිය සූත්‍රයේදී වදාළ අනඤ්ඤාත අඤ්ඤස්සාමීති. දෙවෙනි එක අඤ්ඤී අඤ්ඤේන්ද්‍රිය. පළවෙනි එක මොකද්ද? අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. දෙවෙනි එක අඤ්ඤී ඉන්ද්‍රිය. තුන්වෙනි එක අඤ්ඤාතාවී අඤ්ඤාතාවී ඉන්ද්‍රිය. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා මේ දැන් මේ මාතෘකාව තුන විතරයි මේකේ තියෙන්නේ. දැන් අපිට වෙන්නේ ති ප්‍රකරණේ වගේ මහකච්චන මහරහතන් වහන්සේ විග්‍රහ කළ ධර්ම කරුණු අධ්‍යයනය කරදී මොන කියනවා? අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය කියන්නේ මේ සෝතාපන්න කෙනාට පිටින් ඉන්ද්‍රිය. අවබෝධ නොකළ ආර්ය සත්‍ය අවබෝධ කළා කියන. ඔව් අවබෝධ කරන්න තියෙනවා කියලා ඉස්සරහට නොදත්ත දේ දැනගන්න තියෙනවා. දැන් පුතග්ජන කෙනා එක දන්නේ නැහැ නේ ධර්මය අවබෝධ කරන්න තියෙන කියලා දන්නේත් නැහැ. හේතු ප්‍රත්‍යදහමක් ගැන දන්නේත් නැහැ. මම කියලා සක්කාය දිට්ඨියට යට වෙලා මම මගේ ආත්මය වශයෙන් මේ ජීවත් වෙනවනේ. රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, එක එක විදියට සසරේ ගහගෙන යනවා. දැන් සෝතාපන්න කෙනාට තමයි පීඨාන්නේ මේ තියෙන හේතුඵල ධහමක්, ධම්මට්ඨිතියක්, ධම්ම නියාමතාවයක්, මම කියලා, මගේ කියලා, මගේ ආත්මය වශයෙන් ගන්න දෙයක් නැහැ. හේතුඵල ධහමක පැවැත්මක්, සංස්කාරයන්ගේ පැවැත්මක් කියන වැටහීමෙන් කාට සෝතාපන්න කෙනාට, සමාධිත්‍යයට ආපු කෙනාට, ආර්ය ඥානය ඇති වුණු කෙනාට. ඉතින් එයාට පීඨන ඉන්ද්‍රිය තමයි ඔන්න මේ අනඤ්ඤාත අඤ්ඤසාමීති ඉන්ද්‍රිය. කියන්නේ තව සෝතාපන්න කෙනාට ඉදිරියට යන්න තියෙනවා. මාර්ගයේ දුක නිවා ගන්න තව ඉස්සරහට යන්න තියෙන දැන් සෝතාපන්න කෙනාට නිරුද්ධ වෙලා යන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරමාසනේ. තව සංයෝජන හතක්ම තියෙනවා ප්‍රහාණය කරගන්න. ඉතින් එයා දන්නවා මට තව ඉස්සරහට ඉදිරියට යන්න ඕනා කියලා. ඒත් නොදත්ති දැනගත යුතුයි කියන අවබෝධය, හැඟීම. ඒක ඉන්ද්‍රියක්. ඒ ඉන්ද්‍රිය තමයි අනඤ්ඤාත අඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය. අඤ්ඤී ඉන්ද්‍රිය කියන එක තමයි සෝතාපන්න ඵලයේ ඉඳන් අරහත්ත්වයේ අරහත් මාර්ගය දක්වාම තියෙන්නේ. අවබෝධ කරන අතරතුර හට ගන්න ඉන්ද්‍රිය. කියන්නේ අවබෝධ කරන අතරතුර දැන් තමන් අවබෝධ කරා යනවා කියලා යම් කිසි දැනීමක් තියෙනවද? ඒක අඤ්ඤී ඉන්ද්‍රිය. සෝතාපන්න මේ සකදාගාමි මාර්ගයේ ඉන්න කෙනාට, සකදාගාමි පුද්ගලයාට, අනාගාමි මාර්ගයේ ඉන්න කෙනාට, අනාගාමි පුද්ගලයාට, අරහත් මාර්ගයේ ඉන්න කෙනාට පිටන්නේ
අඤ්ඤේන්ද්‍රිය. මාර්ගය පිළිබඳව අවබෝධය. මාර්ගය පිළිබඳ තියෙන අවබෝධයට අඤ්ඤේන්ද්‍රිය කියන්නේ. දැන් අවසානයේදී සියලු කෙලෙස් ප්‍රහාණය කරලා අරහතටපත් වෙනවද නිකලෙස් එනවද? අනේ රහතන් වහන්සේටයි පිටින්න්නේ අවබෝධ කළා කියන හැඟීම. ඒක තමයි අඤ්ඤාතාවි. අවබෝධ කළා අඤ්ඤාතාවි ඉන්ද්‍රිය. ඉතින් මේ විදිහට මේ අඤ්ඤේන්ද්‍රිය සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්ද්‍රිය තුන දේශනා කළා. අනඤ්ඤාත අඤ්ඤාසාමිත ඉන්ද්‍රියත් අඤ්ඤේන්ද්‍රියත් අඤ්ඤාතාවි ඉන්ද්‍රියත්. ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්ත තවත් ඉන්ද්‍රිය තුනක් ගැන. එහෙමයි. ඉස්ත්‍රිඉන්ද්‍රිය, පුරුෂඉන්ද්‍රිය, ජීවිතඉන්ද්‍රිය. දැන් අපිට ඉගෙන ගන්න ලැබුණ තවත් ඉන්ද්‍රිය කියලා කිව්වහම අපිට තේරුම් ගන්න තියෙන්නේ ස්වභාවයන් වගේ. දැන් මෙතනදී අවබෝධය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය තුනක් වශයෙන් දේශනා කළානේ සන. ඊළඟට අපිට මොන ගැහෙන සනස තව සූත්‍රයක් ඒක බීජී කියලා. ඒක බීජී. ඒ සූත්‍රයේදී ඒක බීජී කියලා සෝවාන් ශ්‍රාවකයේ එහෙමයි එහෙමයි අපි අහලා තියෙනවා. ඒ කියන්නේ මේක විස්තර වෙනවා. එහෙමයි. දැන් අපි මේ මේ ඉන්ද්‍රිය සංයුත්තේ මේ පටිලාභ වර්ගයේදී පුද්ගලිය ගැන ඉගෙන ගත්තේ ගොඩක්. දැන් ඉන්ද්‍රිය වෙනස්කමින් පුද්ගල වෙනස්කම ඊට පස්සේ ඵල වෙනස්කම එහෙමද ලැබෙනවා කියලා. එතනදී මේ රහතන් වහන්සේගේ පටන් මේ සද්ධානුසාරී කෙනා ගැන කියවෙන පුද්ගලිය අතර හිටියා. රහතන් වහන්සේ හිටියා. අනාගාමී පුද්ගලිය පස් දිනක් ගැන කියවුණා. සකදාගාමී කෙනා, සෝතාපන්න පුද්ගලයා, ධම්මානුසාරී සද්ධානුසාරී එහෙම කියවුණා. ඒ අතර පින ස්වාමීන් වහන්සේ මේ සෝතාපන්න පුද්ගලියොත් කීප දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන කියවුණේ නැහැ. මේ ඒක බීජ සූත්‍රයේදී ඒ අයත් ඇතුල් කරලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. සෝතාපන්න පුද්ගලියෝ. ඒ තමයි මේ අපි බලමු මේ දේශනාවේ තියෙනවා මේ ඔන්න මුල අර කලින් අපි ශ්‍රවණය කළ විදිහට මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ තියෙනවා. මේ ඉන්ද්‍රිය පහ සම්පූර්ණත්වයට පත් වුණු කෙනා රහතන් වහන්සේ. ඒ නිතර ඒ වචනේ තියෙන සමත්තා පරිපූර්ණත්තා කියන වචනේ. ඉන්ද්‍රිය සම්පූර්ණ කෙනා අරහා හෝති, අරහං හෝති රහතන් වහන්සේ. තතෝ මුදුතරි අන්තරා පරිනිබ්බායි හෝති. අර අනාගාමී පුද්ගලයෝ මෙහි ඉපදিলা සුද්ධවාස ලෝකෙ ඉපදුණු ගමන් මේ පිරිනම්පාන රකින්න කියන්නේ පිරිනම්පානවා කියන්නේ මේ අවබෝධය අරහත්ත්වයට පත් වෙනවා. තතෝ මුදුතරේ උපාච්ච පරිනිබ්බායි. ඒ ඊළඟ අනාගාමී කෙනා තතෝ මුදුතරේහි අසංකාර පරිනිබ්බායි හෝ. ඒ කියන්නේ ගොඩි ලොකු වෙහසක් නොදරා අරහත්ත්වයට කරා යන අනාගාමී පුද්ගලයා. තතෝ මුදුතරේහි සසංකාර පරිනිබ්බායි. ටිකක් වෙහස මහන්සියලා අරහත්ත්වයට කරා යන කෙනා සසංකාර පරිනිබ්බායි. තතෝ මුදුතරේහි උද්ධංසෝතෝති අකනිට්ඨගාමි. ඊටත් ඉන්ද්‍රිය මුදු අනාගාමී පුද්ගලයා උද්දංසවත අකනිට බඹල දක්වා යන කෙනා. තතෝ මුදුතරෙහි සකදාගාමී. ඊට යටින් ඉන්නේ අන්න අනාගාමී නෙමෙයි සකදාගාමී කියන දැන්. අපි අර පටිපන්න සෝතේ සවන් එකලා ඒ අතරතුර අරහත් මේ මාර්ගයේ ඉන්න කෙනත් ඉන්නවා කියලා. ඉතින් සකදාගාමී කෙනාට පස්සේ සකදාගාමී මාර්ගයේ ඉන්න කෙනා ඉන්නනේ. භාගතුනාසේ වදාලා ඊට පස්සේ ඉන්නේ සෝතාපන්න කෙනා. සෝතාපන්න කෙනාගෙන මේ ඒක බීජ සූත්‍රයේදී සෝතාපන්න පුද්ගලියෝ තුන් දෙනෙක් කෙනා කියනවා. ඒ තුන් දෙනාගෙන් මේ ඒක බීජී කියන සෝතාපන්න පුද්ගලයා ඉන්ද්‍රිය අනිකුත් සෝතාපන්න ශ්‍රාවකයන්ට වැඩි බලවත්. ඒක බීජී. එයාගේ ස්වභාවය කියනවා එක්වරක් පමණක් පිළිසඳ ගන්න කියනවා. ඒක බීජී කියන්නේ ඒකයි. කාම ලෝකේ ආය උපදින්න එක පාතාවයි. කවතාවයි. කවතාවක් ඉපදිලා ආශ්‍රවශය කරනවා. එයාගේ බලවත් විදිහට ඉන්ද්‍රිය තියෙන සෝහන් ශ්‍රාවකයන්ට. සෝතාපන්න ශ්‍රාවකයන් තුන් දෙනා අතරින් එයා උසස්. උසස් කියන්නේ ඉන්ද්‍රිය 15 වීම බලවත්. තතෝ මුදුතරෙහි කෝලං කෝලෝ. සෝතාපන්න පුද්ගලයා ඊළඟට ඉන්න එයා භාග්‍යවතුන් වහන්සේ වදාළ කෝලංකෝල කියන්නේ එක වතාවට වැඩි දෙවතාවක් තුන් වතාවක් එන්න පුළුවන්. කාම ලෝකේ ඇවිල්ලා ඉපදිලා මේ ආශ්‍රය කරනවා. ඉතින් ඒ අර ඉන්ද්‍රිය අරට වැඩි අඩු නිසා ඊටත් වැඩි අඩු කෙනෙක් ඉන්නවා. මේක විජී පුද්ගලයාට වැඩි අඩු කෝලංකෝල කෙනාට. කෝලංකෝල සෝතාපන්න ශ්‍රාවකයටත් වැඩි ඉන්ද්‍රිය මෘදුව පිහිටන්නේ කාටද? සත්තුක්කත පරමෝහෝති. ඒ කියන්නේ ජීවිත හතක් දක්වාම යන කෙනාට. දැන් අර සෝතාපන්න ශ්‍රාවකයා ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළේ අටවෙනි භවයකට යන්නේ. තේ භවං අට්ඨ මං ආදී. රතන සූත්‍රය දේශනා කළේ. ඉතින් ඒ සත්තකතු පරම කියන්නේ ජීවිත හතක් දක්වා ගිහිල්ලා හත්වෙනි ජීවිතයේදී මේ ඉන්ද්‍රිය සියුම තියෙන නිසා නමුත් සෝතාපන්නයි මේ ධර්ම අවබෝධ කරලා නිකලෙස්සලා මේ සිල් දුක නිදාස වෙනවා. එහෙම. ඉතින් සෝතාපන්න ඵලය ගැන. ඉතින් ඒක බිජී සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ වදාලා තවදුරටත් මේ ඊටත් ඉන්ද්‍රිය මෘදුව පිහිටනවා ධම්මානුසාරී පුද්ගලයාට. ඊටත් ඉන්ද්‍රිය මෘදුව පිහිටනවා සද්ධානුසාරී පුද්ගලයාට කියලා මේ උතුම් දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මනාකොට සවිස්තරව තෝරලා දෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ. එහෙනම් පින්වත් ස්වාමීන් වහන්සේ අපිට එතකොට පැහැදිලි මේ
පුද්ගලයන්ගේ විවිධත්වය ඉන්ද්‍රිය ධර්මයන්ගේ විවිධත්වය වැඩිම මුල් කරගෙන ඉන්ද්‍රිය ධර්මයන් සම්පූර්ණයෙන්ම වඩනකොට අරහත්වේ ඊට වඩා අඩුවෙන් වඩද්දී අනාගාමි ඵලෙ ඊට වඩා අඩුවෙන් මුරුදුව තියෙනවා සකදාගාමි ශ්‍රාවකයන් ඊට වඩා අඩුවෙන් තියෙනවා සෝවාන් ශ්‍රාවකයා ඊට පස්සේ සෝවාන් ශ්‍රාවකයාත් කොටස් මේ තුනකට බෙදුනා ඒක බීජී කොලංකෝල සත්තක්කත පරම වශයෙන් මේ සියලු පුද්ගලයන් පිළිබඳ අවබෝධය අපගේ ශාස්ත්‍රඥ වහන්සේට තිබුණා නේ සාරණස. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සතු ඥාන දසබල ඥාන අතර එකක් තමයි සාරණස. පර සත්තානම් පර පුද්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථාභූතං පජානාති. මේ අනි පුද්ගලයන්ගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිපෙහෙන ස්වභාවය පිළිබඳව පරිපූර්ණ අවබෝධයකින් යුක්තයි. එහෙමයි. ඒ අවබෝධය තුළ පිළිහෙලා තමයි උන්වහන්සේ මේ ශ්‍රාවකයන් හික්මුවේ. අනුත්තර පුරිස ධම්ම සාරති ගුණේ උන්වහන්සේගේ ජීවිතය තුළ විද්‍යාමාන වුණේ. එහෙමයි. එහෙමයි. මේ උන්වහන්සේ අඟුලිමාල ආදී ඒ සැඩ පරුසාය පවා දමණයට පත් කළේ එයාගේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව සොඳාකාර වූ අවබෝධයෙන් යුක්තවනේ. ඉතින් මේ විදිහේ පරිපූර්ණ අවබෝධයකින් යුක්ත විශිෂ්ට ඥානයකින් ධර්මය දේශනා කරපු හේතු සහිතවම ධර්මය දේශනා කරපු ප්‍රාතිහාර්ය සහිතවම ධර්ම දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් මේ ඉන්ද්‍රිය සංයුක්තයේ ඊළඟට සන්නහස අපට මොන ගැන සුද්ධක සූත්‍රය. සුද්ධක සූත්‍රයේදී කුමක් ගැන දේශනා කරන්නේ? දැන් මේ චලින්ද්‍රිය වර්ගයේ මේ වර්ගයේ නම කියන්නේ හයටනේ. සුද්ධක සූත්‍රයේදී තමයි ඔන්න මේ ඉන්ද්‍රිය හය ගැන කියවෙන්නේ. අප සලායතන සංයති පුරාවට අපි අහලා තියෙන්නේ ශ්‍රවණය කරන්නේ අපි මේ අපි අත්දකින්න අපේ ඇහැ කන නාසය දිවකය මනස ඒ ගැනයි කියන්නේ. ඒවත් ඉන්ද්‍රියනේ. භාගතුන් වහන්සේ හොඳටම ප්‍රකට වෙන ඉන්ද්‍රිය ඇහැ කන නාසය දිවකය මනස ගැන කල්පනා කරලා ඒ අනුසාරයෙන් අපිට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ගැන ඒ වගේ ජීවිතේ පිහිටන දෙයක් කලින් කතා කරපු ශ්‍රද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රියනේ. එතකොට මේ මේ දේශනාව දේශනා කරන්නේ චෛමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානිච්ච ඉන්ද්‍රිය හයක් තියෙන මොනවාද හය? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ඇහැ නැමෙති ඉන්ද්‍රිය, කන නැමෙති ඉන්ද්‍රිය, නාසය නැමෙති ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, දිව නැමෙති ඉන්ද්‍රිය, කය නැමෙති ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය, මන නැමෙති ඉන්ද්‍රිය. හිමානිකෝ භික්ඛවේ චෛන්ද්‍රියානි ඉන්ද්‍රියානිද කියලා එච්චරයි දේශනාව. පොඩි බොහොම කෙටි දේශනාව. ඉතින් අපි දන්නවා ඇහෙන් රූප දකින්නේ. කනෙන් ශබ්දහන් ඊට අනුකූල විදිහට ඒ විහුවේ සකස් වෙලා තියෙනවා ඒ ඉන්ද්‍රිය නේ. එහෙමයි. අපිට පාලනය කරන දෙයක් නැහැ. ඇස්ස අමුණට රූපේදී ඇහෙන් රූප පේනවා. මනසිකාරය ක්‍රියාත්මක නම් ඇහෙන් රූපේ දකින්නවා. කනට සද්ද ඇහෙනවා මනසිකාරය ඇතුලේ මනස ක්‍රියාත්මක කරනවා. ඒක නිකන් හරි මේ විශ්මිත යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මක වෙයිම නේ. ඒත් ඒකට ගලපගත්ත නම් අන්තර ඇහැ තියෙන කෙනා ඇහෙන් රූප දකිනවා වගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙන කෙනා මොකක්ද දකින්නේ? භාගතුනාසික අවබෝධය අදා ගන්නවා. අදා ගන්න. විරී ඉන්ද්‍රිය තියෙන කෙනා සතර සම්ප්‍රදාන වීරී එයාගේ ජීවිතේ පිහිටලා තියෙන අංගයක්. අර දට්ටබ්බ සූත්‍රය අපි කලින් ගොඩාක් කලින් වැඩසටහනක අපි කතා කළේ දට්ටබ්බ සූත්‍රයේදී. එහෙම. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කොතනද දෙක දකින්න ඕන? සෝතාපත්ති අංගවල කියලා. ඒ විදිහට අපිට මනාවකට තේරුම් ගන්න පුළුවන්. ඒකයි අර භාග්‍යතුනාසේ වදාළ ධර්මයේම කතා බහ කරලා ආදර ගෞරවයෙන් හිත පහදවාගෙන මේ සාකච්ඡා කිරීමේදී ශ්‍රවණය කිරීමේදී මේ මූලිකව අපිට ධර්මයට ඇතුල් වෙන්න අවශ්‍ය මූලිකම දේ මේ පින රැස් වෙනා මේ හිත පහදවා ගැනීම පිටසන්න. අපිට දැන් මේ කතා කරද්දී ගොඩක් වෙලාවට සමාහට මේ ධ්‍යාන සමාධි සමාපatti අපිට අවශ්‍ය අපිට ගොඩක් දුර දේවල් ගැන අපි කතා කරන්නේ. නමුත් මේ ලෝකෝත්තර මේ ශ්‍රේෂ්ඨ දේ ගැන අමාමා නිවන ගැන මාර්ගය ගැන හිත පහදවා ගන්න පුළුවන් නම් යම්කිසි දෙවියෙකුට මිනිසෙකුට ඒ කියන්නේ මහා බලවත් පුණ්‍ය සංස්කාරයක් උපදවා ගන්න පුළුවන්. ඒ පින මෝරලා තමන්ට මේ ප්‍රතිපදාව දෙන්නේ මේ පින තමන් පිටිපස්සෙන් හිවනල වගේ එන්න පුළුවන්. අපි තුළ ඉන්ද්‍රිය ධර්මයන් පහළ වෙන්නේ අපි මාර්ගය පුරුදු කරන ස්වභාවය අනුව. ඒ විවිධත්වයේ කියන්නේ පරිපූර්ණ අවබෝධයෙන් යුක්තෝනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. මේ ඉන්ද්‍රිය ගැන සනස මට මතක් වෙන කාරණාවක් සංයුක්තනික එකේ තියෙනවා. මේ පහක් නිදාගන්නකොට පහක් අවදිලා එනකොට පහක් නිදා ගන්නවා. එහෙමයි. ඒ කියන්නේ මේ ශ්‍රද්ධා, වීර්ය, සත් සමාධි, ප්‍රඥා කියන මේවා ඉන්ද්‍රිය ධර්ම කෙනෙක් තුළ වැඩෙද්දී ජාගර සූත්‍රය. එතනදී බුදුරජාණන් වහන්සේ වදාරනවා නිදා ගන්න පස් දෙනා තමයි පංච නීවරණ කියන්නේ. මේ කාමච්ඡන්ද නීවරණේ ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච මේ විචිකිච්ඡා. එතකොට ඒවට ඉඩ නැහැ මේ ඉන්ද්‍රිය
පරිපූර්ණ කරගත්තු රහතන් වහන්සේගේ සම්පූර්ණ අකුසල භූමිය, අකුසල රාශිය කියලා කියනවනම් පංච නිවරණ වලටනේ කියන්නේ තියෙන්නේනේ. එතකොට මේ සද්ධා, වීර්ය, සත් සමාධි, ප්‍රඥා අපේ ජීවිතයේ වඩනකොට මේ පංච නිවරණ නිදි ගන්නවා කියනවනේ. එහෙම ටික මේ වගේ අපේ ජීවිතයේ මහා බලවත් අකුසලේ ඒ වෙලාවේ නැහැ. ඉතින් ඒකයි වටිනාකමනේ. එහෙම ඊළඟට සන්නස් අපිට මොන ගැන සූත්‍රයේ සෝතාපන්න සූත්‍රයේ ඔව් එහෙමයි. ඒකෙදි කොමක් ගැන දේශනා කරන්න. දැන් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඉන්ද්‍රිය ගැන අපි මුලදී කතා කළා. මේ භාගතුනාසේ වදාලා ඒ ඉන්ද්‍රිය පහ හට ගැනීම මනාකොට දන්නව නම් ඒ සෝතාපන්න කෙනා කියලා. ඒ වගේ මේ 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 දේශනාවෙදි දේශනා කරන්නේ ඇහැ, කන, නාසය, දිවකය, මනස. ඇහැ, කන, නාසය, දිවකය, මනස මේ භාගතුනාසේ වදාලා ඉමේසං යතෝකෝ භික්කවේ අරිය ශ්‍රාවකෝ. යම් වෙලාවක ආර්ය ශ්‍රාවකයා ඉමේසං චණ්ණං ඉන්ද්‍රියාණං. මේ ඉන්ද්‍රිය හයේ සමුදය අස්තංගමේ ආස්වාද ආදීනමේ නිස්සරණේ. යතා භූතං පජානාති. ඇති සැටියෙන් දන්නවද අයං වෙච්චති භික්කවේ අරිය ශ්‍රාවකෝ සෝතාපන්නෝ කියන්නේ. සෝතාපන්න කියන අනිවාර්යෙන්ම ඒකාන්තයෙන්ම මේ ඇහැ, කන, නාසය, දිවකය, මනස ගැන දන්නවා. සමුදය වශයෙන්, හට ගැනීම වශයෙන්, අස්තංගමේ වශයෙන්, නැතිවියම් වශයෙන්, ආස්වාදයේ දන්නවා. ඒ වගේ ආස්වාදයේ කියන්නේ කිති සැපසු සැපසහගත මිනිස ආස්වාදයේ යන බුදු දේශනාවේ තියෙනවනේ කුමක්ද කියලානේ. සැපයක් සොම්නසක් ඇති කරනවාද ඒක ආස්වාදය. ආස්වාදය. මේ ඉන්ද්‍රිය නිසා අසකරණාසි දිව කය මනස කියන කතා කරද්දී අපිට හොඳට තේරෙනවා. එහෙමයි. ඒක මුල් කරගෙන යම් සැපයක් සොම්නසක් තියෙනවා නම් ඒක ආස්වාදය. වගියම් අනිත්‍ය වූ දුක්ඛිත ස්වභාවයක් තියෙනවාද ඒක ආදීනමයි. ආදීනමයි. අනිත්‍ය ලයන දුක්ඛ ලයන වසඟේ පවත්වන්න බෑ. බැටි ස්වභාවය. ඊළඟට ඒ කෙරෙහි තියෙන චන්දරාගී කැමැත්තෙන් ඇලීම දුරු කිරීමක් ඇද්ද ඒක නිස්සාරණ කියන්නේ. තව දෙයක් ඔය අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකේ ආදීන ආස්වාදයක් විතරක්ම නම් තියෙන්නේ මේ සත්‍ය කලකිරෙන්නේ නැහැ කියලා. මේ ඇසකරණා සිදිව කය මනස ගැන. මේ වගේ ආදීනමක තියෙනවා ආදීනමක් මේ ආස්වාදය තනින්ද ඇලෙනවා ඇලෙනවා. ඊළඟට ආස්වාදයක් විතරක්ම නම් තියෙන්නේ කලකිරෙන්නේ. ඒත් මිනිස් මේ කලකිරෙන්නේ නැහැ කියලා මේ වට. එහෙනම් දලා කණිත් වෙලා නැති වෙලා නැති වෙලා යන ස්වභාවය තියෙන නිසා ආදීනමේ ආදීනමයක් මේ වගේ තියෙනවා කියලා. එහෙමයි. ඒ වගේම මේ වගේ නිස්සාරණයක් නැත්තම් මේ කෙරෙහි තියෙන චන්දරාගේ දුරු කරලා නිදහස් වීමක් නැත්තම් මේ ලෝකේ රහතන් වහන්සේලා කියලා මේ නිදහස් වෙන පිටසක් නැහැ කියලා. එහෙමයි. මේ නිස්සරණයක් චන්දරාගේ දුරු කිරීමෙන් මේකේ නිදහස් වීමක් තියෙනවා. ඒ නිසා නිස්සරණයක් තියෙනවා කියනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ආස්වාදයේ ආදීනෙ නිස්සරණ අපි මුලින් දේශනාවකදී දැනගත්තා. පරිපූර්ණ අවබෝධ කරගෙන තමයි මේ අනුත්තර සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා දෝන්නේ පවා නේ සන්නස්. ඔව් ඒ සෝතාපන්න සූත්‍රයේ සන්නස්නේ. ඊළඟට ඒව දැනගත්තොත් ඒවා සමුදය අස්තංග මේක මෙතනද කියන්නේ ආස්වාදයේ ආදීනමේ නිස්සරණේ අවබෝධ කරගත්තාම සෝහන වෙනවා කියේ. එහෙමයි. ඊට පස්සේ අරහන්ත සූත්‍රයේදී මොකද්ද කියන්නේ? සූත්‍රයේදී රහතන් වහන්සේ ගැන කියන්නේ දැන් සෝතාපන්න කෙනාට ගැන තියෙන්නේ යථා භූතං පජානාති කියලානේ. මන අපට දන්නවා. රහතන් වහන්සේ ගැන තියෙන්නේ මේ විදිහට මේ පහ ආස්වාද ආදීනම හට ගැනීම නැතිවීමත් තියෙනවා. සමුදය අස්තංගමේ ආස්වාද ආදීන නිසන් කියන පහ මේ යථා භූතං විදිත්වා. දැන් සෝතාපන්න කෙනා යථා භූතං පජානාති රහතන් වහන්සේ යථා භූතං විදිත්වා කියන ඇත්ත ඇතරින් දැනගෙන අනුපාදා විමුක්තෝ හොති. ඒ විදිහට තමයි වෙනස වෙන්නේ. කියන්නේ අවබෝ යථා භූතයේ දැනගෙන දැනීම පමණක් නෙමෙයි. තමාගේ මධ්‍යකීමක් වශයෙන් උපාදාන රහිතව නිදහස් වෙලා. එහෙන් කනේ නාසයෙන් දිවෙන් කයින් මනසෙන්. එතකොට ඒ භාගතනාසේ වදලා එයාට කියන්නේ අයං වෙච්චති භික්කවේ භික්ඛු අරහං. අන්න භික්ෂුව අරහං රහතන් වහන්සේ කීනාසව අර කාමාශ්‍රව භවශ්‍රව අවිජ්ජාශ්‍රව ශ්‍රවිකල උත්තමයන්න් වහන්සේ වුසිතවා ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරම කළා. වුසිතවා කතකරණීය කලයත් කළා. ආයතනින් හරි කරන්න දෙයක් නැහැ. කතකරණීය ඕහිත බහරෝ රූප වේදනා සංඥා සංකර විඥාන කියන බර පැත්තකින් දීප දුක් බර පැත්තකට තිබ්බ. ආය නැහැ දුක. අනුපත්ත සදත්තු පිළිවිලින් සෝතාපන්න මේ සද්ධානුසාරී ධම්මානුසාරී මාර්ගයේ ඉඳලා බුදුන් අරහතේ දක්වා පිළිවිණින් මාර්ගයේ ඵලයන්ගින් අරහතටපත් වුණේ අනුපත සදතු පරික්ඛින භව සංයෝජන. භව සංයෝජන භව රහන් අර සංයෝජන
සකය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිපේ කියන උද්දම් භංගීය සංයෝජන මේ කාම ලෝකයේ යටට ඇදබැඳ තමන බන්ධන. ඒ වගේම මේ කාම ලෝකයෙන් ඒ බන්ධන වලින් පස්සේ පඹලුවට බඳින බැඳගෙන සංයෝජන තියෙනවා රූප රාග අරූප රාග මාන උද්දච්ච විජ්ජක මේ සියලු සංයෝජන ක්ෂේකලා රහතන් වහන්සේ සම්මදඤ්ඤා විමුක්තෝ රැවටීමක් නැ තමන් මනාකොට දැනගෙනමයි නිදාසලා තියෙන්නේ. එහෙම. ඉතින් ඒ විදිහින් රහතන් වහන්සේ ගැන ඒ විදිහට අරහත සූත්‍රයේ භාගතුන් වහන්සේ වදාලා මේ ඇහැ කරන ආසී දිවකයි මනස හොඳට හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනව වශයෙන් නිස්සරණ වශයෙන් දැනගෙන මනාකොට නිදාස වුණා කියලා. එහෙමයි සන්නහස. ඊළඟට අපිට පුණ ගහන බුද්ධ සූත්‍රය. බුද්ධ සූත්‍රයේ කුමක් ගැනද කියනවා සන්නහස විස්තර වෙන අපිට කෙටියෙන් මතක් කරගත්ත. බුද්ධ සූත්‍රයේදී භාගතුන් වහන්සේ තමන් වාසය ගැන වදාලේ අර දම්සක් පැතුම් සූත්‍රයේදී වගේ අපි අර පසුගිය වැඩසටහනේ කතා කළ ඉන්ද්‍රිය පහ ගැන භාගතුන් වහන්සේ මේ මේ වදාලේ තමන් වහන්සේ ලෝකෙට ප්‍රතිඥා දුන්නේ නැහැ කියලා සම්මා සම්බුද්ධෝදි කියලා මේ සද්ධා විදේස සමාධි ශ්‍රද්ධා විදේස සමාධි ප්‍රඥා මේ යථාභූතයෙන් දැනගෙන ආස්වාද ආදීන වාසේ නිස්සරණ වශයෙන් දැනගෙන මේ දැනගනක ඉතින් ඒ වගේ මේ ඇහැ කරන ආසේ දීකය මනස ගැන ආස්වාදේ ආදීන මේ ඉස්ලාම සම්බුදේ හට ගැනීම නැතිවීම ආස්වාද ආදීන නිස්සරණ වශයෙන් දැනගන්නක ලෝකෙ ප්‍රතිඥා දුන්නේ නැහැ කියන සම්මා සම්බුද්ධිය කියලා. ලෝකෙට සම්මා සම්බුද්ධිය කියලා හෙලිකලී ඒකරණාසී දිවකය මනසෙත් හට ගැනීම නැතිවීම ආස්වාදේ ආදීනව නිසරණේ මනාවකට දැනගතර පස්සේ දැනගෙන මේ ඒ නිදර්ශනට පස්සේ කියන දසරණට පස්සේ. ඊපස් අවසාන සූත්‍ර දෙක සමන බ්‍රහ්මන සූත්‍ර. එහෙමයි. ඉතින් කොමක් ගැන වෙනසනස් දේශනා කරන්නේ. ශ්‍රමණවරු බ්‍රහ්මන ලෝකයේ යෝලෝකයේ මේ මේ මොනවාද දුක නැතිකරන්න ගිහි ජීවිතය අත්හලාය සමන කියලා කියනවා මේ අකුසල් සමනය කරපු නිසා. එහෙමයි. බ්‍රහ්මන කියලා කියනවා අකුසල් බැහැර කරපු නිසා. රහතන් වහන්සේ තමයි සැබෑ බ්‍රහ්මන කියලා කියන්නේ. සැබෑ බ්‍රහ්මන. ඒ නියම ශ්‍රමණයන් නියම බ්‍රහ්මණයන් කවුද කියලා නේ සනසනකි විස්තරේ. මේ කියන්නේ එහෙමයි. දැන් අර හුහුංක කියලා බ්‍රහ්මණෙක් භාගතුන් වහන්සේලා කරේ හුම් හුම් කියන සද්දෙන් බ්‍රහ්මණ කරන ධර්ම එහෙම ඇහුවා. භාගතුන් වහන්සේ වදාළේ ඒව නෙමෙයි බ්‍රහ්මණ කරන ධර්ම. මේ යස්ස උස්සදන් නැති කුහිංචි ලෝකේ මේ උස්සද රාගදේශ මූසක කොහෙවත් නැද්ද? වේදාන්ත ගූ මේ ආරෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ කළාද? උසිත බ්‍රහ්මචාරී නිවන මාර්ග සම්පූර්ණ කළා. ඒ රහතන් වහන්සේ තමයි සැබෑ බ්‍රහ්මණ කියලා. දැන් මෙතන කියනවා මේ භාගතුන් වහන්සේ අර ඉන්ද්‍රිය සංගති අපි මුලින්ම ඉගෙන ගත්තේ සද්දා සද්දා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය පහෙත් මේ හරියට දන්නේ නැත්නම් කම් කිසි ශ්‍රමණයෙක් බ්‍රහ්මණයෙක් ඒගොල්ලෝ සැබෑ ශ්‍රමණ බ්‍රහ්මරු නෙමෙයි කියලා. ඒ වගේ මෙතනදීත් මේ ඇහැ කරන ආසීදී කියන මනස මනාවකට දන්නේ නැද්ද? ඒ අය සැබෑ ශ්‍රමණ බ්‍රහ්මරු නෙමෙයි කියනවා. සමුදය ඇහැ කරන ආසීදී කියන මනස හට ගැනීම නැතිවීම ආස්වාද ආදී නිසානේ. යම් කිසි ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් ඒක ඒ විදිහට දන්නවද? එයා කියනවා සැබෑම ශ්‍රමණ බ්‍රාහ්මණන් වෙන්නේ. ඒගොල්ලෝ කියනවා මේ ජීවිතයේ දුක අවසන් කරන්නේ. සයං අවිඤ්ඤා මේ මේ අபிසං සයං අවිඤ්ඤා සච්චිකත උපසම්බජ්ජේ විරේති. තමන්ගේ නුවණන් නුවණින් මේ අමාමහානිවන් සාක්ෂාත් කරගන්නවා කියනවා මේ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණන්. මේක භාගතුනාහි ධර්මයේ අහලා. ဒုတိය ශ්‍රමණ බ්‍රාහ්මණ සෝදේදී භාගතුනාහි වදාලේ. වින්වින් වශයෙන් චතුරාර්ය සත්‍ය ගල්පනවා. චක්ඛු ඉන්ද්‍රිය සමුදයං පජානාති. ඉස්සලම නප්පජානාති. ඒ කියන්නේ යම් කිසි ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් ඇහැ දන්නේ නැහැ. ඇහැ හටගන්න විදිය. ඇහැ නැතිවීම දන්නේ නැහැ. ඇහැ නැති වෙනවා ඇහැ දන්නේ ඉස්සලම. චක්ඛුඉන්ද්‍රිය දන්නේ නැහැ. ඇහැ හට ගැනීම දන්නේ නැහැ. ඇහැ නැතිවීම දන්නේ නැහැ. ඇහැ නැති වෙන මාර්ගය දන්නේ නැහැ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ කියන එක. දුක දන්නේ නැහැ. දුක සමුදය දන්නේ නැහැ. දුක නිරෝධය, දුක නිරෝධය පරිපදා. ඒක කන නාසය දිවකය මනසට එහෙමයි. කන ගන්නෑ. කන හට ගැනීම දන්නේ නැහැ. කන නැතිවීම දන්නේ නැහැ. කන නැති වෙන මාර්ගය දන්නේ නැහැ. විදියට නාසයත් දිව කය මනස දෙතනා කරනවා. ඉතින් ඒගොල්ලෝ මේ එහෙම දන්නේ නැත්නම් ඇහැ කන නාසය දිව කය මනස දන්නෙත් නැහැ, හට ගැනීම දන්නෙත් නැහැ, නැතිවීම දන්නෙත් නැහැ. නැති කරගන්න මේ දුකට නෑ ඉතින්. මේ දුක නැතින මාර්ගයක් දන්නේ නැති නිසා සැබෑ ශ්‍රමණ බමුණන් නෙමෙයි කියන ලෝකේ ඉන්නේ. එහෙමයි. යම් කිසි ශ්‍රමණෙක් බාකණෙක් මනාවකට දන්නවද මේ ඇහැ කන නාසය දිව කය මනස ගැනත්, ඒ හට ගැනීම ගැනත්, ඒ නැතිවීම ගැනත්, ඒ නැති කරවන්නා වූ මාර්ගය අංග 8ක් ඇති ආරෂ්ඨාංග මාර්ගය දන්නවද? අන්න ඒ අය සැබෑ ශ්‍රමණ බමුණන් කියනවා. ඒ අය කියන මේ ජීවිතයේදීම තමන්ගේම නුවණින් මේ සාක්ෂාත් කරගෙන අමහම නිවන සාක්ෂාත් කරගෙන වාසය කරන්නේ. එහෙමයි. එතකොට අපිට පැහැදිලි මේ ඉන්ද්‍රිය ධර්ම බුදුරජාණන් වහන්සේ මේකෙදී මේ වර්ගයේදී අලුත් ඉන්ද්‍රිය හයක් අපේ ජීවිතේ තියෙනවා කියලා දුන්නා. ඇස කරන ආසය දිව කය මනස නමින් අපි කවුරුත් දන්න ඉන්ද්‍රිය හය මේකේ සමුදය අස්තංගමේ ආස්වාදේ ආදීනවේ නිස්සරණේ කියන කාරණා අවබෝධයෙන්
කෙනෙක් සෝතාපන්න වෙනවා අවබෝධ කරලා කෙරෙහි තියෙන රාගය දුරු කළාම අරහත්ත්වයටපත් වෙනවා බුදුරජාණන් වහන්සේ පවා මේ ලෝකේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා දුන්නේ මේ පරිපූර්ණ අවබෝධය ලැබලා ඊළඟට මේ ලෝකේ සැබෑ ශ්‍රමණේ කියන්නේ සැබෑ බ්‍රාහ්මණේ කියන්නේ මේ කාරණා පහ සමුදය අස්තංගමේ ආස්වාදය ආදීන නිස්සරණේ කියන කාරණා පහ අවබෝධ කරගත්තු කෙනාටයි අවසාන වශයෙන් ශ්‍රමණේ කියනවා බ්‍රාහ්මණේ කියනවා කියලා දුන්නා මේ ඇසකරණාසි දිවකය කියන ඉන්ද්‍රිය අවබෝධ කර ගැනීම ඒකේ හට ගැනීම රස නැතිවීම නැති වෙන මාර්ගය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සැබෑ ශ්‍රමණේ බ්‍රාහ්මණේ කියනවා කියලා එහෙමයි සන්නස ඉතින් අපි වෙන සයන්ස්ට අපි පින් අනුමෝදන් කරනවා මේ ධර්මය අප සමගින් බෙදා හදා ගන්න එකතු වීම සම්බන්ධයෙන් ඊළඟට අපිට මේ උතුම් ධර්මයේ සාකච්ඡා කරන්න අපිට මෙත් සිතින් උපකාර කරන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා සියලු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා ශ්‍රද්ධා කාර්ය මණ්ඩලය ශ්‍රද්ධා ධර්ම දාන සමාජික ඔබ හැම දිනාටත් ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා හැම දිනාට මේ උතුම් ඉන්ද්‍රිය ධර්මයන් ජීවිතයේ දියුණු කරගෙන ගෞතම බුදු සසුනේ පිහිට පිළිසරණ ලැබීමේ වාසනාව උදා වේවා සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති